ිෂතට ම සූදානම් පුතාලගේ ආදරනයේ ශිෂත්ත පන්තියෙන් දෙදා සවිසිහතරයි ජනවාරිමාසේ පලමුදිනේ. අවුරුද්ධේ වාසනාවන්ත පලමු දවස. ඔ අද උදාවලා ඉතිං අද දවසේදිත් පුතාලාගේ ටීච පරිසරය පාඩම අපි ලක් වැසිියෝ කියන පාඩමත් අරගෙන මේ විදිහට පුතාලාගේ ගෙදරට ඇවිදිෙන් ඉන්න. පරිසරේ කියල කියන්නේම, චි පුතාලට ජීවත්වන පරිසරය අපි ජීවත්වෙන පුද්ගලෙන් අපිතෙක්ක ජීවත්වෙන සතුන් සිවපාවුන් එවගේම තමයි ශාක අහස පොළව තරු මෙහැමදේගැනම හොඳ අවබෝද්ධයක් ලබාගන්න පුතාල වෙනුවෙන් නිර්මාණයවෙච්ච අප ஒருරුවිෂය. මේ ආද්‍රණිය පර්සර විෂයේ, මාතෘකාවත් තින පාඩන් කියත්තිනාද පඩන් කියද පාඩන් දාසයක් තියෙනවා ඒ පාඩන් දාසේ එක මාතෘකාවක් තමයි පුතේ අපි ලක් වැසිියෝ ම කත පාඩම අපි ලක් වැසිියෝ මේ පාඩමින් බලාපොරොත්තු වෙන්නේ අපි මොනරටේද ජීවත් වෙන්නේ අපි ජීවත්ව වෙන්නේ ශ්‍රී ලංකාවේ අපි ජීවත්වයෙන අපේ රටේ විවිධ ජාතිීන් ජීවත් වෙනවානේ සිංහල දෙමල මුස්ලිම් බර්ග මේ විවිධ ජාතිීන් අපේ රටේ ජීවත් වෙනවා මේ ජීවත්වන විවිධ ජාතිීන් අතර අදහන්න ආගම් වෙනස් හමයි නේද එතකොට අපේ බෞද්ධාගමකින් සිංහල ජාතිය බෞද්ධාගම ක්‍රස්තියනයයක්තින්නවා එවගේම මුස්ලිම් ආගමකින් බුස්ලිම් ජාතිකින් මුස්ලිම් ජාතික මොකදදාන ආගම ඉස්ලාම් ඒවාගේම තමයි දෙමළ ජාතිකින් හින්දු හින්දු ආගම අදහන ඉති මේ විවිධ ආගම් විවිධ ජාතිීන් ජාතිීන් ජීවත්ව අපේ රට්ටේ ඒ ඒ කොටස්වල විවිද්ධ සංස්ෘතින් තියෙනව විවිධ ආගම් ඇදහැලි ක්‍රම තියනවා අදහන ක්‍රම විවිධයි ඉතින් මේ හැම්ම සංස්කෘතික තත්ත්වයක්ම අගය කරන්න ඒවගේම තමයි ඒ ඒ ගොල්ලන්ගේ අනන් නෙතාවයන්ට ගරු කරන්න මේ සියල්ලම සහජීවනය කටයුතු කරන්න මගේ රටගෑන මගේ රටේ ගේ රට නියෝජනය කරන ජාතික කොඩිය රාජ්‍ය ලාංචනය ජාතික ගීිය ජාතික සංකේද මේ හැමදේම ඇතුළත් අපූරු පාඩමයි අපි ලක්වැසිියෝ කියලා කිය අපි අරම්භ කරමුද අපේ පාඩම අරම්භ කරමුද මේ තමයි පරිසරය විෂය ශිෂත වභාගේ දෙවනිී ප්‍රශ්න පත්‍රයට අදාළව දෙවනි ප්‍රශ්න පත්‍රයට අදාළව පුතාලට ප්‍රශ්පාඩම් දාසේ පරිසර විෂ යෙදන පාඩම් දාසයෙන්යදන එක් මාතෘකාවක් දවසේ ොදාගන්නවා දවසට උචිත එවගේම මත්නක තබාගත යුතු අපූරු පාටමක් ඒ තමයි අපි හැමෝම ලක් වැසියෝ මම මගේ පිරිිපස්සේ මොකක්ද පුතාට පේන්නේ අපේ රටේ ජාතික කොඩ අප ඔක්කෝම ශ්‍රී ලාංකිකයෝ මොන්න ජාතිය වුනක් අපි හැමෝම ශ්‍රී ලාංකිකෝනේ ඉතින් මේ හැපි හැමෝට මාදාලා අප හැමෝටමායක් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය තමයි පුතාලට මේ ලෙල්ල දෙන්නවා අපූරුවට පේන්නේ දැන්න නවාද හිතට අපේකම ැනවද පුතල දන්නවද මේ ජාතික කොඩියේ පුතල්ට පේනවා එක එක පාට තියනවා එක එක වර්ණ තියනු එතකොට අපි මේ වර්ණ තියන්නේ ඇයි. එක එක සංකේත තියෙන බෝ කොළහත්ත රක් තියෙනවා කඩු අතින් ගත්ත සිංහරූපයක් තියෙනවා ඒනම් මේ එක එක පටවලින්වගේ මේ සංකේතවලින් මොනාද පිළිඹඹු වෙන්නේ. ඒමනැත්ත මොනාද කියවෙන තොරුතුරු කියර මතක තියාගන්න එක ශිෂත්ත විභාගයට හරීම වැදගත්. එහමන ඒනම් අප ඒ ගැන කතා කරමුද. පුතර දන්නවද මේ ජාතික කොඩියේ පුතරට පේනවා වරණ කිහිපයක්ම තියෙනවා. ඒතෙරින් ගත්තු මේ සිං්ඥා ඉන්න පසුබිම මොනපාටහිද රත්තු පහැති පසුබිමක තමයි සිංහරූපය සහ බෝ කල හතර තියෙන්නේ එතකොට මේ රත්තු පැහැති පසුබිමින් මොකක්ද පිළිමුවෙෙන් රතු පැහති පල්බාන්න යබැයි පාඩමි වරවෙන්න කොට මතක තියෙන්න්න ඕනේ රත්තු පැති පසුබිමේ මොකක්ද නිරුපණය වෙන්නේ ජාතික අභිමානය අපි සිංහල වනත් අපි මුස්ලිම් වුණත් හි අපි දෙමළ වනත් බර්ගවුණ අප ඉපදුුණු අපේ රටේ අපේ ජාතිීන් අතර තියෙන ජාතික අභිමානය තමයි රතු පැහැති පසුබිමෙන් පිළිඹමු කරන්න ඒවකින් පුතල්ට පේනවා කහ පැහැති කඩු අතින්ගත් සිංහරූපය ඒ සිංහ රූපය මොකක්ද නියෝජනය වෙන්නේ නිරූපණය වෙන්නේ මොකතහයිෙන් කියන් සිංහයා කඩු අතිංගත් සිං්හාගෙන් කහපැඇති සිංහරූපෙන් නියෝජනය වෙන්නේ. සිංහලජාතිය සිංහල ජාතියයි නියෝජනය වෙන්නේ. එවගේම තමයි පුතාල්ට පේනවාත් ඇම්බිලිපාට තීරුවයි කොල්ලපාට තීරුවයි. තීරු දෙකක්. එනම් මේ තීරු දෙකෙන් මොකක්ද කියන්න මුකුත් ලියලනන්නෑ. හැබැයි මේ තියනත් ඇම්බිලිපාට තීරුවයෙන් පෙන්නන්නේ ද කොළපාට දමිල කොළපාට කියීන තීරු දෙගෙන් පෙන්නන්නේ දමිල් සහ මුස්ලිම් ඇතුළු අනෙක් ජාතිීන්ව නියෝජනය කිරීම දමිල සහ මුස්ලිම් ඇතුළු අනෙක් ජාතින් නියෝජනය කිරීම මුළු කොඩිය වටේම තියෙන කහපාට තීරු පුතාට බේෙනල් මේ මෙතනි පෙන්නනෙම් කත්මික නිමා මේ කොඩියේ නිමාව වගේම ජාතිීන් අතර අපි ජීවත්තයෙන් අපේ රටේ ජීවත්වෙන ජාතිීන් අතර එකක් මුත්තුකම බෝකළ හතරින් කියවෙනවා අපූරුවට මොනාද. සත්තර බ්‍රහ්ම විහරණ මෙත්තා මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන සතර බ්‍රහ්ම විහරණ මේ බෝකල හතරින් නිරූපනය වෙන. හරිාපූරුවට. ඒනං අපි අමුද, ගෙනන සටහනක් තියලමින්ට අවශ්‍ය වෙනවා නිබන්ධනයක් පුතාලට දීලා තියෙනවා අපි ඒ නිබන්ධනයතුරෙන් අභ්‍යාස්ස කරනවා ඒවගේම ශිෂ්ෂත විභාගයට ප්‍රශ්නය එදෙන විදිිය කර කත්තා කරනවා ඒ නිසා හරි වැදගත් මේ පාඩම කත්තා කලිවරේ දිිය අපේ රටේ ජාතික කෝඩිය ජාතික කොඩියෙන් නියෝජනය වන්න මුණනාද ප්‍රපකාශ වන්න තොරුතුරු මුණද අපිට මත්තකඒ තිෙන්න්නට ඕනා යමු දෙ එහෙන සටහන් පොත්තට කොපන්ඩයා රැස්තිය උල්කරපු පැන්සලක් කතේ තියෙන් නඕනෙ උල්කරපු පැන්සලක් හා එන අපි අම සටහන් පොතට සටටහන් පොතට යම් සටහන් පොතටයි අපි අඳහදන්නේ අරිද අපිලියා ගමෝ මතෘකාව ජාතික කොඩියේ ඇති ස් සංකේතහා ජාතික කොඩියේ ඇති සංකේත හා බෝපත් සතර සිංහරූපය සංකේත හා වර්ණවල තොරතුරු වර්ණවල තොරතුරු ජාතිය ගොඩියේ ඇති සංකේත හා වර්ණවල තොරතුරු මට පේන පුතාල බපුසු බාලුත් අවුරුදක් වේවා කෙරමටතානව න හැමෝටමත් සුබභම සුභාලුත් අවරුද්දක් වේවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න මොකද වෙන්න ඕන අපේ හොඳ ළමයි වෙන්න ඕනේ හරිද අපි හොඳ ළමයි වුණොත් අපිට මුළුව අවූරුද්දම සුභ වෙන තෙරුණාද ලියමු තොරුතුරු ආජිත්‍ය ශ්‍ර්‍යයන්යක් මොම් බලාගෙනින් ඒනවා

ත්තු පැහැති පසුබිීමෙන් මොකක්ද නියෝජනයවෙන්නේ මොන මද කියවෙන්නේ රතු පැහැති පසුබමෙන් දැම් මතකාය කවුද රත්තු පැහැති පසුබීමෙන් නියෝජනයවෙන්නේ මොකද අපි කතා කරා කියන බාන අයේ මොකදද ජාතික අබිමානය ශ්‍රීලාංකිකය වශයෙන් අපි හැමෝම ශ්‍ර ලාංකායි ජීවත්වන මො ජාතිය වුණා අප ශ්‍ර ලාංකික ෝවනේ එතකොට අපේ ජාතික අභිමානයේ තමයි රත්තු පැහැති පසුබීමෙන් නිරූපණය වෙන්නේ जाति का अभिमान है जाति का अभिमान है देख कहा पहती सिंह रूपया පැහැති සිංහරූපයෙන් මොකත්ත කියවෙන් කා පැති සිංහරූපය චැත්තකට දාන්න පුළුවන් උතාල ජාති කොඩිය දැකළ තියනෙන අතුස්සන් අපි හැමෝම් අපේ ජාතික කොඩිය දැකල තියෙන් එනම් ඒ ජාතික ගොඩියඉන්නකා හැති සිංහ රූපයෙන් mukaද රூපණය වෙන முකදන තොතුර සිහල ජාතිය නියෝජනය කරන සිංහල ජාතිය නිියෝජනය කරணம் සිංහල ජාතිය නියෝජනය කිරීම. ඔන්න උත්තර දානා මග පුතාලාමට පේනම්. තැඟි හරි ආඩම්බරෙන් අපවන්න අයිමෙන්දතුලුමට. හරිම ආඩම්බරේ අපිට කත්තා කරන්න පුළුවන් මගේ රට්ට මගේ පුදුණු රටමේ ත මගේ රටේ ජාතික කොඩියේ මොනවද නිරූපණය වෙන්නේ පාටවලින් මොනද නිරූපණය වෙන්නේ නෙ. ජාතික කොඩිය ලස්සනට නිර්මාණය වෙලා තියෙනවානේ ඒන ඒ ඒ සංකේතමාගින් සහ ඒ ඒ වර්ණවලින් කියවෙන්නි මොනාද කියලයි අපි ලියාගන්න මතක තියාගන්න ඕන පොත්ත විතරක් නේ පොතෙලි වට මති ඊළඟට ඊළඟට තැම්බිලි පාර්ට හා කොළපාට තීරු ඇැබිල්ලි පාර්ට හා කොල්ලපාට ජීරු බිලි පා්ටසාක් කොළපාට තීරුුවලින් නියෝජනයවෙන්නේ මොනාද ඔන්න දැ හොඳට අවධානය දෙන්න ඕන පුතේ වෙන වැද කරන්නේ නෑ ආධිත්්‍යයක් මට පේනවගොල්ලොන් ොද නම්මයි වනවැට කරයිද. සම්පූර්ණ මේ පාට මනිවරදි මගේ පුතාලට මේ අශ්‍රෙන් හන ඕන ප්‍රශ්ිකට නිවරදි පිළිතුරු සොයාගඩ පුළුවන් වෙන්න ඕනි. මොනාද තැබිලි පාට හා කොල්පාට තීරුවලින් නියෝජනය වෙන්නේ දමිලහා මුස්ලිම් ඇතුළු අනිකුත් ජාතින් නියෝජනය කිරීම ලියගමුද දම්මිලහා දමිල්ල মুসলিম এতুলু মুসলিম এতুলু অনেক জাতি নিয়োজনে হিরি අනිකු ජාතින් නියෝජනය කිරීම. ඔන්න අපි තුනක් කතා කරා. රතු පැහැති පසුබමෙන් මොකක්ද කියවෙන්නේ කහ පැහැති සිංහරූපයෙන් මොනාද කියවෙන්නේ. තැබිලි පාටහා කොල්ල පාට තීරුමාගින් දැක්වවෙන්නේ මොනාද. ඔ නොක්කොම වර්ණනේද? අපි කතා කරේ වර්ණගැන් අපි කතා කරේ තාම වර්ණගැන් අපිකාපැහැති සිංහ රූපය ගැනත් කතා කන උතන දැක්කා ජාතික කොඩියේ වටේ තිබුණා කහපාට තීරුවා දැක්කනේ එනගේ කහපාට තීරුව මගින් ඩිය නිමාව ලස්සන වඩත් කහපාටතීරුව යොදාගෙන තියෙනවා ඒවගේ මෙිතරී නිරූපණය වෙනවා ජාතිීන් අතර සිංහලෝවේවා තමිල හෝවේවා මුස්ලිම් හෝවේවා මේ අපි අතර ජීවත්වෙන ජාතිීන් අතර එකක මුතු බව නියෝජනය වෙනු පැහදිරීද ලයාගමුද අපි ඒ අපිටුවට යනවා ලිවරයි ලස්වට ඔන්න වෙතකර වාය මේකො මේ පාඩම මගේ පුතාලට ආය ආය අම්මතක වෙන්නෙ නෑ මතක ඉටින්න ඕන එක තමයි පුතාලට ටීජකෙන් අව අවුරුදු පලමු දවසේ ලැබෙන ැ ඔනල කීපු ඉදිහරම ටීච ඇඳගෙනවා පොරොන්දුනා වගේම ක ගොල් ො මයි වෙන්න න තාල പොරදුනග යදවුණු නාද බංීති අම් හත වෙන්න එന අපപී ළങങලියയමු මුළු කොඩිය වට කරේදුು කහපාට തීරවා ගැන യും. මුළුකොඩිය වටකරයදුණු කහපාතතිරුව. හ පාට තීරුව ලියකම්. ඇයි අපි ලියන්න නිබන්ධනය පිරව්වන ඉවරයින. දන්නවදු පුතේ අපි ලියනකොට තමයි අපිට මතක හිටිනෝ වැඩි. තෙරුණාද අන්න ඒ සයිටීච පුතාලට සටහන්ලියෙන් හැබැයි සටහ ලරලීල පොතපුරොල පින්තුූර ලෙවන මතක හිටින්නේ නෑ. පර්සරකෙන් හැ අපූර් විෂයයක්. ඒ විෂය? හිතට දැනෙන්නේ ගැගත්තාම හරි බරි කැමැත්තෙන් අපේ රටේ ජාතික කොඩිය. අපි මේ රට ඉපදිච්ච බබාලා න. ද අපේ රටේ ජාතික කොඩියගෙන අපි දැනගෙනන්න ඕනේ. නේ කවරුහරි ඇහුවෝත්තයෙන් පිට රැටි ජාතික කොඩිය මොනාද නියෝජනයවෙන්නේ මොනාද පෙන්නුම් කරන්නගේ එතකොට අපේ රටේ ජීවත්වයෙන පුතාල දැනගෙනින් නොනාද නැද. එ ඕනේ. එතකොට නේ අපේ අපේ ජාපේකම, එන්න පුළුවන්ගන්න මුළු ලෝකයකටම අපි දැනගෙන ඉන්නඕන පුතිේ ප්‍රධාන දේවල් තමයි අප ජාතික කොඩියගෙන් අපේ ලාංචනයගෙන් අපේ ජාතික ගීයගෙන් අපේ ඉතිහාසය ජාතික සංකේත ගැන අනිත්තෑගාආගම් ගන එ සංස්කෘති ගැන එකොන්න ලේසි අපිට ගරු කරන්න ඒකයි පරිසර විශෂය පුතරට ලස්පූරුවට පුතර ඩිගන ගන්නෙක්කතු වෙලා තියෙන්නේ ව්ට කර වට කර දෙක් තියෙනනේ.ල කොඩියේ නිමාවමෙන් කොඩිය නිමාවමෙන්ම, හොඩිය මවමෙන්ම ජාතීන් අතර එක මුතුකම් ජාතිීන් අතර එක මුතු බව පේන නෑනේ මම හැටිගන්න ජාති අතර එක මුතු බව කොඩියේ නිමාව මෙන්ම ජාතිීන් අතර එක මුතු බව මුතු අක්කුරෙන් ලියගන්න ඕන අපි ආසාවෙන් කැමැත්තෙන් ලස්සන්ට ලියනකොට මතක හිටිනෝ වැඩ ඊළඟට කොඩියේ ඇතුළට තියෙනනේද සිංහරූපය පරහපාට සිංහ රූපය බිටි පසතින රතුපාට පසුබිමක්. ඒ රතු පසුබිම තුළ තියෙන කහපාට බෝපත් හතරක්. එනගේ බෝපත් හතරයෙන් නියෝජනය වෙන්නේ බෝප් අතරයෙන් ප්‍රකාශ්‍ය වෙන්නේ මොනවද කියර දැන්ලිය ගන්නඩ යන්න බලද පුතාල් ස්සර ජාති කොඩි දැක්කනේ දැන් ඊල්ළඟ ර අයදක්කිදදි කොහොමද කියරබාන්න දැනවද කියරබාන් දැනවවාන ොන්නඔය හොඳට පා මමාගෙනනයට පුදක්රුව. ලීමපි පහ කොඩිය ඇතුළත කොඩිය ඇතුළත බෝකෝල සතර කඩිය ඇතුළත බෝ කොළ සතර එන මේ බෝකල හතරින් ලිය වෙන දේවල්සල බලමු අපි ඔබි බෝකල ටිකක් අධමු බලන්ට හලපේනාද මන්තාවටික කූඩට ගන්න එක මෙත්තා හරුණා Mudita Upeca Upeca. මේ හතරට පොදුව කියනවා සතර බ්‍රහ්ම විහරණ කියන සතර බ්‍රහ්ම විහරණ කියලා කියන ఉపేక్ ఉపేక్షా ఉపేక్కా ඉසල්ලාම දෙදස් විසි හතරයි එකයි එක ජනවාරි පලවෙනි ද ඉස්සලා අපි කතා කරේ පුතේමකක්ද අපි ලක්වැැසියෝ කියන පාරුම රක්දාල අපේ හැම් මෝට ම හරිම වැතගත් අපේ රටේ ජාතික කොඩියෙන් පිළිම්බිබූ වන්නේ මොනාද පිළිම්බිබූ ව තොර තුරු මොවාද කියයි කතා කරේ ඉස්සල්ලලා ටීජ පෙන්වානේද පුතනාාවට ජාතික කොඩිය හැබදැම් බලන්නකො වෙනස්ව පෙනේ එකෙන් ජාතිකොඩිය වෙනස් වෙලාද දැන්හෙම පේන්නේ අපි ජාතික කොඩියේ සියලුම වර්ණවලින් සියලුම සංකේතවලින් නිරූපනය කරන තොරතුරු දැම් පුංචිහිත්තේ ඔයා දන්න නිසා තෙරුණද පුතා දන්න නිසා දැන් අපූරුවට පුතාට ජාතික කොඩිය මේ අපේ ජාතික කොඩිය මේ දේවල් මන් දන්නවන කියන හැඟීම බලන් පෙන්න්නේ කොහොමද කියලා යම් ඉක්මනි ලියගන්න ඕනේ පරිසල විශයයේ අපි ලක් පැසිෝ කියලා පාරමට අදාළ. ඉතා වැදගත් කොටසක් තමයි පුතේ අපේ ජාතික කොඩිය සහ ජාතික කොඩියෙන් පිළිඹමු කරන්නේ මොනවද. ජාතියඩ ජාතිගීය ජාතික සංකේදය ආදී රටේ අනන්නතාවේ පිළිමුබු කරන ලක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ජාතික කොඩිය ගැන ඉස්සල්ලාම කතා කරන්නට යැබිමේ සූදානම් වෙන්නේ. ජාතික ොඩිය පුතා දන්නා විධ වර්ණවලෙන් විත සංකේතවලින් සමන්්‍යතයි මේ එක්කෙක් වර්ණවලින් මේ එක්කෙක් සංකේතවලින් පිළිඹබුවන්නේ මොනාද රත්තු පැහැති පසුබිම ජාතික අභිමානය කහ පැහැති සිංහරූපය සිංහල ජාතියෙන් නියෝජනය කිරීම තැබිලිපාට කොළපාට තීරුවලෙන් දමල මුස්ලිම් ඇතුළු අනෙක් ජාතින් නියෝ්ජනය කිරීම මුු කොඩියමට කරලා යෙදනු කහපාට තීරුවත් දක්නට තියෙනවානේ. එඒක් කහපාට තීරුවෙන්ම කද පිළිමුූ වෙන්නේ. කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමතු බව බෝපත් හතරක් කොඩිය ඇතුළුට දක්නට ලැබෙන. ඒ පූපත් හතරෙන් පිළිමුඹුවන්නේ මෙත්තා කරුණ මුදිට උපේක්ෂායන සතර බ්‍රක්්ම විහරණ. මේවි දිහට ජාතිී කොඩියේ සියනුම ලක්ෂණ? වගේම විශේෂ අවස්ථා පුතාල මතකතියාගන්න ඕනේ සම්මත ජාාවති කොඩියේ දිග පලල වගේ දෙගුණයකට තමයි නිර්මාණය වෙන්නේ එයත් මතකතියාගන්න ඉතා වැදගත්. එනම් දැක්කද ජාතිොඩිය ජාතික කොඩියෙන් පිළිඹඹූ වෙන දේල් ගැනයි කතා කරේ දැන්ුම් පිච අරම්භ කරද්දිි පෙන්න්නපු ජාතික කොඩියත් එක්ක දැම්බලද්දදි පුතාලට හැමදේම පේනවා වගේ නේද දන්නාවාගේ දැනනවාද කොබානම දැනෙන අයා තුසන් රතු පහට පැසුබිමෙන් දැක්වෙනෝ කි්වා ජාතික අභිමානය සිංහරූපයෙන් කහ පැහැති සිංහරූපයෙන් සිංහලජාතිය ඒවගේ බොබ්බෝ පත්හතරේ සතර බ්‍රක්්මවිියරණ මෙත්තා කරුණා මුදිතා උපෙක්කා. එවගේම තමයි මේ පාට තැබිලිසා කොළපාට තීරු වලින් දැක්වෙනවා කියල කිව්වා දමිල සහ මුස්ලිම් ජාතීන් සා අනිකුත් ජාතිීන්. එවගේම කහපාට තීරුවක් දැක්කෙනවානේ ජාතික කොඩියවටේ මොනාද දැක්කෙනවකි වෙපිලි භුවෙන ප්‍රකාශයම කාද තොතුතරමකක්ද ජාතික කොඩියේ මායික්ක මුත්තරකම්. ජාතික කොඩියෙන් නිමාව වගේම අපි හැමෝම ජාතින් අතර තියෙන එක මුතුකමයි පේනවා කියලා කිවේ. එන යමුද අපි අපේ නිබන්ධනයට පුතාල නිබන්ධනයක් කම්බෙලා තියෙන මෙන්න මේ වගේ. එ අපේ නිබන්ධනයම අපි අපි ලක් වෙසියෝ අපේ මේ නිබන්ධනයේ මේ බලන් මොකද තියෙන්ෙන්නේ ශ්‍රී ලංකා ජාතික කොඩියේ තමයි පුතාලට පේෙන්. ශ්‍රී ලංකා ජාතික කොඩියයි පුතලට පේන්නේ. ඒ ජාතිකොඩියේ මෙන්න මෙහම දීරතියන පහත දක්වා ඇත්තේ ශ්‍රීලංකා ජාතික කොඩියේ ඇති එක් සංකේතහා වර්ණයන්්‍ය ඒ අනු එම සංකේත හා වර්ණ මගින්න්න රූපණය කරන අදහස හිස්තේන මත ලියා දක්වන්ඩලු. එන ලියමුද? නොද දක්වෙන්න කියන එන පුංචි වෙලාවාද දැන් නිිබඳරය ැතිකෙනකි න මොද කරන්න එක දානවා ලියන දෙකදානවා ලියන පැහැදිරීද දෙකදානවා ලියන මෙන්න පුංචි වෙලාවක් පල් වෙන්න පිට්ටුයේ දැක්වෙන හිස්තැන් සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරන්න අපි දන්නව වර්ණවත් කරලා තියෙන සංකේත මගින් දැක්වු වෙන පළමුදකලියලා තොසවඩ බලන්න න ඔක්කොම ලියමු අපි ඔක්කොම ලම පෙන්න්නම් ලබන්ධනය ළඟ නැති දරුවන්ට අනෙක් අපේ සංකේතයන් ගැන මතකයින් දැම් පොත බලන්නේ නෑ සතහන් පොත බලන්නේ නෑ අපි බලන්නේ ඔයාට මතකද කියන තෙරුණාද මතකද කියලාඇයි බලන්න පුතේ මේ මක ර ඉන්න අඉවරච්චය ඔසත් දෙසාරා අයයම් වැරද්ධනාද මේ අශ්‍රහන් ප්‍රශ්න වාරදින්න බෑ ඉක්ම නිල්ලියම් අප ට අපේ ජාතිය ශ්‍රී ලංකක ජාතිය අපේ රටේ ජාතික කොඩිය ගැනයි අප කතා කරන්නේ පත්සර පාඩමේ අපි ලක් වැසියෝ කියන පාඩමට අදාළව මේ තීරුවලින් මොනවද නිරූපනය වෙන්නේ මේ වර්ණවලින් මොනවද ප්‍රකාශවන තොරුතුරු. ලියගමු. අපිත් එක්ක මේවෙේලාවෙේ YouTube එක හරහා වගේම මුණු පොතේ. FB හරහා දරුවන් සම්බන්ධ වෙලා ඉන්නවා පුතාලා චැට්ටෙකට දානව උත්තර මට පේනවා. මො බලාගෙන ඉන්න. මං බලාගෙන ඉන්න, ක් තාල උත්තරදාන මං ආදරයෙන් කියනා මගේ පුතාලට මොදන්නවා ඔගොල්ල මගේ මේ ලෝක ඉන්න හොඳමලම්මයි ඔගොලු මගේ පන්තීනෙක ොහොමත් දක්ෂය හොඳ හොඳම හොඳ පුතාල ටීචර ආදරේ කියලා දන්නවා හාර්වල්ට වඩා හොඳයි උත්තරදාානෙක. තෙරුුණාද පුතාල්ලගේ ආදරේ පෙන්න්නන්නඕනේ උත්තරදාලා උත්තර කියලා මතක තියාගෙන එතකොට තමයි තීචර ගොඩක් ආදරේ බබෙක් වෙන්නේ ඒරුුණද යමුදේන ය ඒනඟ පිළියමු පැන්සල ගමෝ කහපාට සිංහයාගේ සිංහරූපෙන් නියෝජනය වෙන්නේ සිංහල ජාතිය නියෝජනය කිරීම ඒගේම බෝපත් සතරේ අපි ලියම සතර බහම විහරෙන මොනාදගේයට මෙත්තා කරුණා අන් දැක්කා චැට්ටකට දාලා තියෙන උපේක්ෂා කියලා මෙත්තා කරුණා මුදිතා උපෙක්කා පෙක්ෂා න උපෙක්කා මොනාද මේ වර අපි කියන පෝදුනාම සතර බ්‍රහ්ම විහරණ කියලා කියන හරිපුතාල පුංචි හරිිය දෙමු පුංටි හරියක් දෙමු උංචාරි අති ඊළඟට රතු පැතිු පසුබිමින් දැක් වෙන්නේ මුණද ජාතික අභිමානය රතු පහති පසුබිමින් දැක්වවෙන්නේ ජාතික අභිමානය ඟට හැති කහ පැහැදි තීරුවෙන් දැක්වෙන්නේ දම්මල ජාතිය දෙම්මල ජාතිය කිව්වත් කමක් නෑ කහනෙමයි තැම්බිඩි සොලි කහවාගේ පියන මෙතට තැම්බිඩිති තැම්බිලි කහ පාට තීරුවෙන් දැක් වෙන්නේ ජාතිය එකතු එකමුතු බවනි ැ ඊළඟට මෙතියන කොළ පැහැති කොළ පැහදි තීරුවෙන් දැක්කෙන මොකක්ද මුස්ලිම් ජාතිය අපේ පන්තියත් ගොඩාක් මුස්ලිම් ජාතික බබාලා ඉන්න ීචෝ බලන්දත් ගොඩාක් ඇවිල තියෙන මුස්ලිම් ජාතික බාලා ගේී සති තම්බුණන ඇදපාග නොමක්ද මතගැනෑ ඇලගේ නම් වෙනස් නේ මතගැනට ඉචර ලස්සන නවා උදම්ල ජනය තුළු අනෙක් ජාතිීන් කරලි වර කමක් නෑකාප හර දීරයේ මොකද පෙන්න්නන්නේ කොඩේ නිමාව ඒවගේම ජාතිී අත එක මුතු බව නිමාව මෙන්ම ජාතිීන් අතර එක මුතු බව ජාතිීන් අතර එක මුතු බව දැක් වෙනවා ජාතින් අතර එක් මුතු බව. ඒවගේ මතාමදැ අපි ජාතික ගොඩිය ගැන දන්නවන පුතේ ජාතික කොඩිය අපි දන්නවා ඒ කොටස්වරින් නිරූපණය වෙන්නේ මොනාත කියලා ඒවගේ තම ඇර වීඩියුව එක අප වීඩියෝ කියේ කිව තාව රසපුර් කතාවක් කියේමකක්ද සම්මත ජාතික හොඩිය නියමිට ජාතික කොඩිය දිග පලනම පලල වගේ කීගුණයද දෙගුණයක් කියලා කිව්ව පලල දෙකයි න දිග හතරයි පල තුනයි නන්දිග හයයි පලල පහයි නන්දිග දහයයි දෙගුණයයි කියලා කිව්ව ලියගමු ද අපි ලියගමු හරිදී ළමයමු හරිදී ළමයමු යි සටහන් පොතට ලියගමු තරුවක් දාළ සම්මත ජාතික කොඩිය සම්මත ජාතික කොඩිය සම්මත ජාතික කොඩිය දිග පලලමෙන් දෙගුණයකි දිග කියරණ ඇවතුර නිසා කමාවේදවා විරාමයක කමායොතනානේ දිග පලලමෙන් દેગુને કી દિગપલનમેન દેકુનેયા કિયલાઈ કિયા දෙකයින දිගහොච්චරද හතරයි පලල දෙයිනම් මීටර් කියගම් මීටර් දෙක් දිගට ගත්තත් මීට හතරක් පලල පලල මීටර් දෙකක් නතින පලලන දිග ඒ වගේ දෙගුණය දෙගුණයක් කියලායි කිය ಜಾತಿಕೊಡಯಗನ ಯಪಿ ಕ್ತಾಕರ ಎಂದಗಮು ಲಿಯಾಗಮು ಇක්್මණ කොඩ ඔස වන අවස්ථාටික කතා කරවු ජාතිකොඩස ඔසවන්නේ ඕොනවාගේ අවස්ථාවරද නිදහස උත්සවේ දවසේ අපි හැමෝගෙම එක ආගම්වල විවිධ සංස්කෘතිකවල විවිධ උත්සල සැමරුවත් පුතේ අපි හැමෝටම බොදු උත්සවයක් තියෙන එමොකක්ද ජාති නිදහස්දින උත්සවය ඒ ජාතික නිදහස්තින උසවේද ජාතික කොඩිය රටේ ජනාති පොතිතුමාන් විසින් ඉහලට උසවනවා ඒවගේම තමයි අපිට පිට රටීම් පැමිණෙන දෙස්විදෙස් නායකෝෙනවානේ ඒ නායෙක අපේ රටේ හෝවේවා පිට රටක හෝවේවා නායක යෝ වෙනකොටත් පිළිගැනීමේදී ජාතික කොඩිය ඔසවනවා. ඒවගේම තමයි ස්කෝලදී උදේ රැසීමේදී ඔසවනවනේද. උදේ රැසීමේදී ජාතික කොඩිය ඔසවනු ලබනවා. ඒවගේම තමයි වෙනත් විශේෂිත ජාතික උපසවලදීත් ජාතික කොඩිය ඔසවනු ලබනවා පැදිලීද ලියාගමු දපි ලියගමු මේ ජාතික කොඩිය ඔසවන අවස්ථා. මං එක්කම ලියගමු. ජාතික කොඩිය ඔසවන අවස්ථා ඉසලාම අපිට මතක් එන්නේ සීරුම ජාතිීන් ආගම් බේදයක් තොරව අප එකට සමරණ උත්සවය නිතහස් උත්සවේදී නිදහස් දින උත්සවේදී ස්න ේදී ජාත්ලනි දහස්තින උත්සවේදකි වුවත් නිවැරදිී දෙක දෙස්විදෙස් රාජනායකෙන් පිළිගැනීමේදීෙස්විදෙස් ම ේදේ විදස්කි ವම පිට ಪටවල විද විදේශික වචනන්න ස් විද ಪಾජනාಾයක. පිළිගැනීමේදී පිළිගැනීමේදී පසලේ උදේරැසීමේද

වෙනත් විශේෂිත ජාතික උත්සවවලදී. මෙතින අපේ රටේ ජාතික කොඩිය ඔසවනු ලබන අවස්ථා හතරා ඔසනු ලබන අවස්ථා හතරා ජාතික නිදක්ු සේදවසේදී දෙත්වවිදෙසින් රාජනායකින් පිළිගන්න අවස්ථාවේ දී පසල්ලු දේර සීමදී වගේම වෙනත් ජාතික එමට වෙනත් විශේෂිත ජාතික උත්සවලදී ජාතික කොඩිය ඔස වනු ලබනවා ඔස වනු ලබනවා ඔස වන හැම වෙල්ලාවෙම අපි ඉ ඕනේ සීරුවෙන් ඒවගේම තමයි අපි කතා කරුණු ඉස්ස අපි කතාර දැකල තිය ජාතිකෝඩිය අඩු කුම්ඹපු කරන අවස්ථා අඩ කුම්පුු කරලා තියෙන්නේ ඇයි දැන් අපි මේ ජාතිකොඩි ඔසෝනකොට එෙල දෙනවනය ඉහලා හක්සේ අභිමානයෙන් අඩ කුම්ඹපු කරලා තියද්ද ඒ කියනම කත් වෙලා තියෙන්නේ රටක ජීවත්වෙන අපේ ජාතියක් විදිට ශෝකදිනයකදී අනිවාරයෙන්ම අඩ කුඹු කරනවා ජාතික හොඩිය. එවගේම තමා සුනාමිය වගේ සුනාමියආපුම සිංහලය විතර කරංගියල් දෙමරාය විතර කරංගය අද අල පාර. මුස්ලිම් අයි විතර ආගම්බේද ජාතිබේදධයක් නැතුව ශ්‍රී ලංකය අපේ හැම්ම ජාතියේම ආගම්මේම සමහර පිරිස් එදා ඒ අවස්සනාවන්ත සිදුවීමට ගොතුරු වුණ දෙදස් හතරේද හතරේ දෙසැම්රු සිහයි එතකොට එදා ජාතියක් විදිර අපිට ශෝක දිනයක් නේද එදා අපට ශෝක දෙන ජාතික ශෝක දිනවලදී ඒවගේම තමයි අපේ රටේ රාජ්‍යනායකයක් මිය ගියාමක් කරන්නේ ජාතික කෝඩිය අඩ කුම්බු කරනවා. එක ඇැන ලෙල්ල දෙෙනවාද ෑ අඩ කුම්ඹු කරලා යතුල් එලදින්නේ නෑ. අඩ කුම්බු කරලා තියෙන්. එකන් රටේ හැ මෝටම ඇතු හැමෝමීඉන්න සතුටින්ද දුකෙන්නේ එතුකොටු ලෙල දෙන්න ජාතික කොඩිය ඉහළ හක්කාසේ ඔසවන්නේ නෑ. ඔසවන්නේ පුතේ අඩ කුම්බු කරලයි අඩ කුබු කරලයි කොඩිය තියන ජාච්චික කොඩිය

ජාතික කොඩිය අඩ කුඹු කරන අවස්ථා අඩ කුඹු කරන අවස්ථ එක ජාතික ශෝක දිනවලදි දෙ ජාතික විපතකදී තුන රාජනායකෙක් මිය ගිය විට ජනා මිය ගිය විට රාජජනාකෙක් මිය ගිය විට ජාතික කොඩිය අඩු කුබු කරන අවස්ථා ජාතික කොඩිය ගැන පුතේ අපි ගැ ගත්තා එෙම නේද? ාතික කොඩිය නිරපන වෙන දේවාල් ලිගනගත්තා වගේම ජාති කොඩ සෝවන අවස්ථාව අඩුම්ඹු කරන අවස්ථාව ගැන තමයි අපි මේදැන් අතා කරකර. දෙකන තියනද ජාතිය කෝඩිය වැරදියට භාවිතා කරනවා. ලිය ගමු ස්සෙල්ලාම අපි. ඒ ගන්න ඔන්න ඔොවන හැිකිව්වා. ඊළඟ අපි කිව්වා අඩකුම්ඹු කරන අවස්ථා ගැන කතා කරා. ඊනට කතා කරන්නේ යන්න ජාතිකහොඩිය වැරදි විදිහට භාවිතා කරන අවස්ථා. අපේ මුළු මහත් රටේ අපේ ජාතියේ අභිමානයෙන් පිළිබුම්බු කරන. අපේ රටේ ජීවත්වන ජාතින් නිරූපණය කරන, අපේ රටේ එක මුතුබා අප රටේ මොනුස්සිංගේ. අපේ ජාතින් අතරෙක් මුතුබා පිළිබම්බු කරන, අපේ රටේ නියෝජනය කරන ජාතික කොඩිය පුතේ, වැරදියට භාවිතා කරන අවස්ථාතියනු වැරදිර භාවි කරන අස්ථාතියනු ඒගැන තමයි ලියන්ටහදන බලන්ඩ හුරුද කිය ලියගමු ජාතික කොඩිය වැරදි ලෙස භාවිත වන අවස්ථා. භාවිතා වන අව්‍රා ගැනයි පෙන්න්න හදන්. ප මේ බලන්ඩකු මේ සද්‍යෙට් එක් අපේ රට නියෝජනයකන අපේ ජාතික කොඩිය නොදනුවත්කම නිසා හෝ මාමලත් ජාතිය කොඩේ භාවිතා කරන විදි වැරදි මේ බලන්න නකන්ඩ එපා ඇටුහක් විදිර මෝනේ ගහ ගන්නත් ජාතික කොඩිය ඒවාගේම ජාසික කොඩිය ඇන්ගේ ඔත්තා ගන්න ඇතුුවක් වගේ වා පොඳයිද පුතාල ලොකුවෙලා කරනවාද විශේෂයෙන් බොස්සා අපේ පිරිමිනා අයහෙම කරනවාද දිය තමයි අපේ එකම ඇකට දැනිල් අපේ අපේ ක්‍රීඩ් මස්ිට කණ්ඩායම දින නොකොට සතුටට තමයි මේ කරන්නේ හැබැයි එක කොඳ නැති ක්‍රියාව තෙරුණාද මේ ත ැනිල්ලා තමයි මේ යන සතුටු වෙන්නේ එකවර දක්නේ වැරදදපුගදද පැරද තමයි අපේ ජාතික ගොඩිය නටනගේ පරරද්ධ තිය නෑ අපේ රේ කවු්හරි දිනාද අපි කැමති නෙනෙ අපේ රට රාඩම්බරකමක්ගේ තිනෙ අපි රට හොච්ච රාඩම්බරකම් ගෙනවද පිඩ ශ්‍රේෂ්‍රීන් ඩර්න්කන් වයික් මහතා ඒවගේ මස්වන්තිකා ජයසිංහ නැන්තනේ ඒවගේම ප්‍රතිීප් සංජය මහතානේ අපේ රට රාඩම්බරය ගෙන පූ ප්‍රීඩ යෝක්‍රිකට ප්‍රීඩාවෙන් එද්දස් නවසි අනුහයේදී අරුුණ රතුන්ග මහතා ප්‍රමුඛ ක්‍රිකට්ටීම් එක සතුටුහි හැබැයි මේ විදිහ වැරදි තෙරුණාද අය අපිය ගැන ලියගමු අපේකම පෙන්නන්න ජාතික ගොඩිය මේ විදියට භාවිතා කරන එක නම් පුතේ හරි වැරදි එන ලියගමු ඒගැ තමාරීට ඒ මාමල්ලගේ කාලේ පසර පන්තිය තිබ නැද. හැනි නි පර්සරේ වශයයක් තිබුණන් ඇදන්නේෙ. හැබැයි ඒ වැරදදි හදාගන්න තමයි පුංචි බබාල්ලට මේ පඩමතියෙන්ශි ශත විභාගගේ ලකුණු ගඩ වගේම පල්සර විෂයක් විදියට ලුණු සියගඩ වගේම. අපේ රට්ටට අපේ ජාතිී අපේ ගහට කොල්ලට සතාට සිවපාවට අපේ මේ මුළු. අහසට පොවඩ මේ හැම්ම දෙයක් ගැන හොඳහබෝධෙන් ජීවත් වෙන්නයි මේ පරිසරේ කියන ලස්සන විශය නිර්මාණය වෙලා තියෙන්න්නේ. එන ලීම අපි ක්‍රීඩා තරගවලදී තරග කියලී අද්‍යන සංඥකදාන්නේනෑ ක්‍රීඩා තරගවලදී පරේ දමාගෙන නැටීම පරේ දමාගෙන නැටීම ජාතික කොඩිය ටැටු කර ගැනීමට එක එකන ගැන විච චිත්‍රණය කිරීමු චිත්‍රණය කිරීමත් වැරදි ඒ අපේ රට අභිමානය දෙක වංදැකල තියෙන මූනේ ෂැනි ස්‍රධනනේ හමක් කවෙලාවට මූුණේ මෙම දෙ පැත්තේ තමරට කොට්ියක් වගේ පේවා නද නනලක හනාමන් දෙකර නෑ ඉතර නල්ල පෙන්වට මේ පැත්ේ තමාගහන්න ොඳ නවෙෙන මනර්ගා ගතන හරි අපේ රටේ ජාතියට මුළුමහත් ජාතියේම ආඩම්බරකම පෙන්වන මුළු මහත් රටේම ජාතියේ අභිමානය පෙන්වන ජාතික කොඩිය අව භවිතා කරන්න හොඳ නෑ ජාතික කොඩිය චිත්‍රණය චිත්‍රණය ටැටු කිය කියන්නේ අපි ටැටු කර ගැනීම සමං දවසත් දැක්කා ැන්සෝ යද්දිී ජාතිකගොඩිය ඉරි චෙකක් මේ ඔසවලා තියෙනවා නිද දවස්සල නිදහස් පෙබරවාරි හත්තර දින කිට්ටුවන්නකොට අපේ ගෙවල්වල ජාතික කොඩි ප්‍රදර්ශනය කරනවානේ හරි ආඩම්බරේ අපේ රට නිදහස්ස ලැබුණු දිනය කියලනේ. එදාට සමාරවෙලාවට ගෙදර නමල අරන්තර තිබුණු ජාතික කොඩිය ගොඩක් කල්ගෙන අපප එකක් නම් ඉරිලා තියෙන්ට පුුව තුර ඒගේ ජාතික කොඩිය පදර්ශනය කිරීම සුදුසුවිද පුත්තේ නෑ ඊට වඩා හොඳයි ජාතික කොඩියක් එල්ලන්නේ නැතුව එදාට ජාතිකතිනය ගෙදරයිඳ සමරණක කොමද ගැරන සම්රාන්නේය ජාතිය ගියත් සිීරුවන කඉටල එදා දවස්සේ අපේ රට නිදහස ලැබුණු විදිහතා නැවත මතක් කරගෙන නෑ ඊරුුණු ජාතික කොඩියයක් එසවීම උච්චිත්ත නෑ. සුදුසුනෑ වැරදි. අපේ ගැන ලිම් දෑන් ඔන්න හදිසිේවල්ලොක එක් නෙ කෙල්ලන්න්න යුතුතොල්ලො ෙදර ෙදර අනිතාෑගේ ගෙදරනනිව. අපේ ගෙර එල්ලන්ඩි ගොත්කිවැකි නේද පුදත්කෝපන් කියනෑ තුස. අම්මා ඇතං අපපච්චියයා යගොල්ලු ඉති රාජකාරීවලඉන්නා ඇයනේ. කෙල්ලට එයාට අම්තකවීමෙන්ට පුළො සමට කි නෙති වෙඩ පුලුවන්. එකතොර පුතාර කියනවා නේද ඉරුණු ජාතික කොඩිය අපි නේද ප්‍රදංශනය කරන්නේ

අපි ජාතික කොඩිය ඔසව වන්න කොයි අතරද තිරස් සත්තරන කෝ යාගේ සිරස ඔඩු ඔළුව ජාතික ගෝඩිය මේ අතර එල මේ ඔස වනවද දිගාතරමන් දැකල තිෙන සමර මගුල් ෙවල්ලති ද්දී පාරේ දාලා තියෙනවා මේ මේ අතට හරිද වැරදදී ජාතික ගොඩිය අපි සිරස් සත්තට ඔසවන්නේ නෑ තෙරුණාද අපි ඔස වන මොනතරද දිගාතට රස් අතටයි ඔසවන්නට ඕන පැහදි බාණ දකනල තින අතුසන් දිගාතර නෑ සිරස් අතර ඔසෝල තියනෑ එතගොට නොදදනවාත් කමයි දන්න නැතිකමටයි ඉහෙම කරන්නේ පුතාල හැම කරනවා අද කවදරි න සිරස් අතටෝසවන්නේ නෑ අපි ජාතික හොඩි ඔොස වන්නේ අතටයි ති අ දිගාත ඒ ගැන ලියගම් ජාතික කුඩිය සිර සතට ඔසවා තිබීම කියැන ජාතික ගොඩි අබි මේ අත රොසවන්නේ නෑ ඔසවන්න ඕන මෙන්න මේ පැත්තට ඔන්න තව දුරටත් පැහැදිලි කර ජාතිගිය වාදනයො ජාතිකොඩි ඔස වනකොඩ අභිමානයෙන් අපි සීරුවෙන් සිටගන්න ඕන ඒවගේම ජාතිකොඩි ඔස්වන විට අනිත් කොඩි වලට හ ලිින් හෙම නැත්තා සමානො පහලි එල්ලනව ඔසවනවාද නැ ඒවගේම තමයි ජාතිය ගොඩිය ඔසව අවස්ථාවේ අිමානයෙන් හොරින් උොඳ ආඩම්බරේ ජාතික ගීය වාදනය කරන්න නහෙමනැත්තං අනුවාධනය සපයනව අපි ඒවගේම තමයි ජාතිගී අවසන් වනට පස්සේ දැ ඔසරෝරුපුද හරතින ජාතිගියය වාදනය කරනවා ගායනා කරනවා ඒවගේම තමයි රත්තරම් පුතේ ජාතික ගී අවසන් එන කොට අපික් කොඩීන කොට කරන්න ජාති කොඩින ඉස්ස නම්මල ආ්චාර කර පැහැදිවීද ලයාගම අපි ජාතික ගීත් තහම් මංගාව ජාතික කොඩියත් ඒනාගේකත් කියනු දැන් ආසහිතේ පුතාලට ජාතික කොඩිය ගැෙන දන්න නිසා එමනේ අපි ජාතික ගීය ගැන කතා කරනෙ අපි ඒවා ජාතික කොඩි ඔස්සවනකොට අනිත් කොඩිින්වටක්කෝූ ඉහෙලින් හෙමනැත්ත සමානම අපි ජාතිකොඩි ඔස්වනකේ වගේ ජාතිකොඩි ඔස්වනකට හරි අිමානය සීරුවෙන් ඉටගෙන ඉන්නවා එෙලක් කිව්වා ඒවගේම අපි කිව්වා හරි අබිමානෙන් ජාතික ගීිය වාදනය කරනවා කියලා. ඒවගේම තමයි පුතේ ජාතිීගී අවසානය අපි අපේ ජාතික කොඩියයට හිස්ස නමල ආච්චාර කරනවා කියලත් අපි කතා කරා. එතුරු පුදල කොේ හරි ජාතිීගී හෙනකොට ඔහේ හෝ ජාතිීගීිය ඇහෙන කොටම කොත කරන්න ඕනි. සීරුවෙන් හිටගන්න ඕන. ඒවගේ මහරි අභිමානයෙන් කියන්න ඕන. දවස කරියයක් පපුූරු සිදුවීමත් දැක් මච පැවැතුූ සූ ප්‍රදර්ශනයක් බලන්න රීචකිය. ඒ අන්නකොට මම දැක් අමහිතන්න සාහිත්‍ය මාසය වෙන්න අපිගේ යද්දි අවසානය තම රිච ඇන්න පුළවුණනේ ක්‍රලාස ක්කම විරවෙරක්. ඒ අනකොට අවසා දැන් අපි ඔපදර්ශය නරබල හපව වන්න කොට ැනිස අවසා අවසාන කරන්න අපේ ජාතිකගීය වාධනය කර. එකට පුතේ. අපේ ඒතන පරිශ්‍රය හිට ඔබීම සේචයේ පරිශ්්‍රය හිටපු හැම්ම මනුෂ්‍යයෙක්ම හරි අපූරුවට සීරුවෙන් ඉන්ඳගන්න සීරුවෙන් සිටගෙන. ජාතිකගීයට ගෞරවය කරනවා මම දැක්කා. හරි අපූරුවයි නේද දැන් පුතාල චට කියල දුවනවද ජාදධගී හෙද්දි නෑ. ටට කියලා ජාතිීගී හැනකොට වෙන වැඩර කරන්නාද. නෑ හොඳ අබිම කෝබන් මගරට ආදරයයි ද එන මගේ රට ආදරය කරන පුතාලා ජාතිීගී හේදදි අභිමානයෙන් සීරුවෙන් හිටගැෙන කකු දෙ කොමතියන්නේ වී හැඩේට හොමද තියන්නේ ව හැඩට හිස්ස කෙලින්තිල කොන්ද කෙලින්තිර හිටගෙන ජාතික ගිය ගායනා කරන්න ඕන. ඒ කවරුත් දැක්කම එහෙම ගයනා කනා දැක්කම නායිවාද න ඒමත් තෙයා ඒ ගැන්න දන්නේ නැතිකම. ඒරුුණා දහෙම කවුරුත් හිනාවෙන්නේ නෑමකොද මේ අපේ රටේ ජාතික ගීග නිසාවෙයි. හැකොට හිඳගෙන හිටියද. අපි ඉගනගන්න ඕන පුතේ විබ්භාගගට උත්තරලියන්ඩ විතරක් නෙවෙයි. අපි ඉගනගන්න ඕන අපේ මුලු ජීවිත කාල්ලේටම වැද්දගත්වන නිසා මේ පාඩා. තෙරුණාද මේ ඉස්කොලද අපිට උගන්නය මේ විශෂය අපි දෙක්කතු වෙලා තියනෙ අපේ ජීවිතයට හරි වැදගත් නිසාවෙන්. වි්ාග සමත්වීමම, නිසා නෙවෙෙයි පුතාල මතක තියාගන්න ඕන ශ්‍රීලාංකිකයවිදියට. ජාති ශ්‍රීලාංකික ජාතියක් විදිර. අපි මේ රටේ ජියෝතන ජාතීන් විදියට අපේ රටේ ජාතික කොඩිය ජාතික ගීය. එවගේම අපේකම අපේ රට්ට ගන අපිට නේද මතකරගන්න දැනගන්න ලැබෙන අපපුරු පඩමක් තමයි අපි ලක්වැසිියෝ කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රීලාංකික ජාති ගී රචනා කළේ කවුද? ජාතිගීිය ශ්‍රක්ෂනා කරේ ආනන්ද සමරකෝන් මහතයි කවුද ජාතිගයේ නිර්මාණය කරේ අපි බලන් එයන් දෙතුමන්න අපි යමු බලන්න එතුමාන්ගේ රූපයක් උතාලම මේ දකින්නේ අපේ රටේ ජාතිගගය නිර්මාණය කරපු ආනන්ද සමරකෝන් මහතයි ලියගාමුද සටහන් පොත්තේ ලියාගම්් Sri Lanka jah tike gie gie keli

ජාතිගී රචනා කළේ ආනන්දෙස් අමරකෝන් මහතා අපි කතා කරන්න ජාතික හොඩිය ගැන කතා කර ජාතික ගීය ගැන කතා කර ඊළඟට අපි කතා කරන්න හදන්නේ ජාතික ලාංචනය ගැන ජාතික ලාංචනය ගැන තමයි අපි ඊළඟට කතා කරන්න සූදානං වෙන්නේ ලියගමුකු විස්සෙල්ලාම අපි ලිය ගතාද වර් මුල වර්ෂය පළමුද අවසේේ රටේ ජාතික කොඩිය ජාතිකගීයට ගෞරව කරන විදිහ එවගේම ජාතික ලාංචනේ රාජ්‍යලාංචනය ගැන රාජ්‍යලාංනයේ ජාතිකලාංචනය රාජ්‍යංශනය රාජ්‍යලාංචනය ගැන කතා කරන එක හරිම වැද්දගත්. අපි යමුද බලන්න රාජ්‍යලාංචනේ අපේ රටේ ශ්‍රී ලංකා රාජ්්‍යලාංචනය දැකල තියනය තුසන් දැකල තියෙනවා. කොඩිය වගේම තමා පුතේ රාජලාංචනය තියන විවිධ විවිද්ධ සංකත මගේ නිරූපණය වන දේවල් යනු. අවද කැමතිීගන ගඩ රාජලාචය නිරූපනය වන දේවල්. දැකල තියනද අත පහලර දාම හොඳ පුතාල දැකල තියෙනවද පෙල්පොතේ තියෙනවා අප රාජලාංචනය ඇයි අම්මගේ අපපච්චගේ. ටවුර දකරන ඇද ජාතික හැඳුරුම් පතේ ඇයි රාජ්‍ය ආයතනවල නේද අපි දැකන තිය නොහෙන යන්ඳ බලන්න මේ රාජ්‍යලාංචනය මේ රාජලාංචනය මොනවක්ගේ තැන්වලද භාවිතා කරන්නේ මේ රාජලාංචනය කොටස්වලින් මොනවද නිරූපණය වෙන්න කිය. අපේ රජ තියෙන දවල් කොටස්ෙන න්තරන්න පුරුවන් රාජ්‍ය සහ පව. කලික කියලා පුතර දන්නවාද රාජයට අයිති දෙයක් හනුන්නන්න භාවිතා කරන ලාංචනයට අපි හඳුන්නනවා රාජ්‍ය ලාංචනය කියලා අද අපි භාවිතාවන්න රාජ්‍යලාංචනය වර්ෂය එද්දා සම්සය ඇැත දෙකේදී භාවිතේරගත් රාජ ලාංචනයයි ඒ රාජ ලාංචනය නිර්මාණය කළේ ස්ම් සෙනවේ රත්න මහතා පුතල මේ දකින්නේ අපේ රාජලාංචයෙන් නිර්මාණය කරපු ස්ම් සෙනන වෙරන්න මහතයි. අපි රාජ්‍ය ලාංචනයේ විස්තරාත්මක ඉගෙන ගනිමු. පුතරට මේ පේන ද රාජ්‍ය ලාංචනයේ උදම තියන්නේ ධර්මචක්ක. ඊට පස්සෙ තියෙනවා දෙපැත්තෙන් දෙපැතර වේදීගේ වීකරල්. වීකරල්ලලට මැදට වෙන්න පලාපෙති දරවමට පීහිටල තියමු. මැද කඩුවරැගත් සිං්හයත් දෙපැත්තෙන් ඊර සහහඳ, අහිතව රාජ්‍ය නාංචනය නිර්මාණය වෙලා තියමු. රාජ්‍යනාංචනය පුදුහදහස තමයිපුතේ ස්ුවම්පෝෂිත රටටක ඉරහඳ පවතිනතෙක් ධර්මය ආරක්‍ෂා කරමි මුළු මහත් ජනතාවම වැජු බේවා යන්න ම ආයමක් කියල දෙන්නක ස්වම්පෝෂිත රටක ඉරහඳ පවතිනතෙක්ේ ගැන ස්තීරයි කියනක විස්වන් පවෂිප ස්ුවම්පෝෂිත ටක් කියලා කියන්නේ අපේ රටේට අවශ්‍යදවල් අපේ රටෙන් විෂ්පාදනි කරගන්න වූ රටක ඉරහඳ පවතිනතෙක් ධර්මය ආරක්‍ෂා කරමින් මුළු මහා ජනතාාවම වැජ වෙනවා යන්නයි අපි නැං වෙනවෙනම රාජනාංචනය සංකේත හා ඒවාගේ තේරුම් හඳුනා ගනිින් පුන් කලස ගැන කතාකරෝතිී පුන් කලසය මොකක්ද පෙන්ලන්න පෙන්නුම් කරන්න සෞභාග්‍ය හා පරිපුූර්න්න බවද වීකරනේ දෙපැත්තර වීදීගේ වීකරණෙන් පෙන්නුම් කරන්නේ සම්පෝෂි බක් සස්ක්‍රීකත්වයද! කඩුවක් අතිය ගත් කලාපිති වටේ මැද සිටින සිංහයාගෙන් රටහා විනේ ගර්ග ජනයාද. ධර්මචක්‍රයෙන් ධර්මයද! ඉර හා හඳ දෙකෙන් සධාතනික පෑත්නද මූර්තිමත් වන බව රාජ්‍යලාංචනය කොහහිත පුත්තේ දක්නද රැවෙන්නේ. පාසල් පෙළපොත්හල, රජේයට අයත්වාහනවල කාසිවල උපපැන සහතිකවල රජේලිය කීලිවල. එවිතරක් මෙෙමෙ රජයෙන් ගෙවිනි මාතාවන්ත දෙන ත්‍රීපෝස පැකට්ට ඇයි දැක නැද් අම්මගේපච්චිගේ ජාතික හැඳුම් පති දක්නට ලැෙනවා.ඒවගේම එපුතේ රජජායතනවල රජෙන් ලබල දෙන්න පොහොර පැකට්ටල ඒවගේම තමයි රජයෙන් දෙන බෙහෙත් පිටටිවෙලත් රාජ්‍යලාංචනය අපිට දැක ගන්නට පුළුවන්. පි කතා කරන්න දැම්මකද රාජ්‍ය ලාංචනය ගැන එහන රාජ්‍යලාංචනයේ පොදදු අදහස ලියා ගම ද අපි රාජ ලංචනයේ ලාංගිම ලියාගම පාජලාංචනයේ පොදු අදහසයි ලියාගන්න ආදන් පරාජලාංචනයේ පොදදු අදහස ලියාගමු අපි රාජලාංචන හිළම ලියාගම ස අතහස උපුටා ගැනීමක් මිසා යුගලුඩු කමමායි යොදනවා මතකනේ ප්‍රකාශනයක් සහ උපටා ගැනීමකදී යුගලුඩු කමාා යොදනවා එන අපි යොදමු. ස්වම්පෝෂිත රට්ටක

ධර්මය ආරක්ෂා කරමින් මුල්ලු මහත් ජනතහවම මුලු මහත් ජනතාව වැජබේවා ප්‍රර්ථනාවක් නිසා විශ්මයා දීල කුණයුොදන යුගරුකමහු මේ රාජ්‍යලාංචනයේ පොදු ලක්ෂන පොදු අදහස පොදු අදහස පනැන ஒනලියන් ජලාංචනේ තින පුතාලට පේන පුන් රසි මකදන රපණය කරනා කියෙලකිවේ. සෞබාග්‍යහා පරිපූර්ණ බව සෞාග්‍ය පරිපූර්ණ බවවායෙන් කිවම්. මොකද පුන් කලසිං කියෙන කිවේ. සෞබාග්‍යහාහරිපූර්ණ බපුතල දැකලතිනද පොන්හරිය උත්සාවස්ථාවල දින්නේ පුන් කරර්සතියනවා. සෞභාග්‍යහා පරිපර්ණ බව සෞාගගේ උදාවේවා කියෙනන තියන්. ඒනාාද සෞභාග්‍යයා පරිපූර්ණ බව. එතකොට මේ වීකරල් වෙලින් මොනාද දැක්වෙන්නේ. අපේ රටට බත් අපි මනේ රටේ ඉන්න මිනිස්සුන්ට කෑමබීම ොක්කොම හදාගන්නේ අදට වඩා ඉස්සර සර හාවගෙනාවනෑ රට. අපේ ඇමබීීම අපි මයි හදාගත්තේ ඉතින් අපි පෝෂණයවෙන්නේ අපි අපි විසින් අප රටි මිනිස් විසින්. එකට ගෙන ස්වාම් පෝෂිතයි කියලා එන මේ වීකරල් වෙලින් කියන්නේ අරක්ෂාවිරණය තින්නේෙ. මැද? ස්වම්පෝෂිත බව හා සස්ශ්‍රීය කත්වය ශස්්‍රීකයි අපේ රට රසක්ශ්‍රීය කෑමබීම ඉරි රතියෙන්නේ තවටත් එහෙම තමයි පෙන්නන හැමදේම අපේ ගොඩක් එලාවට පෙන්නන්නෙ පුතේ වැරදි දේවල්නෙ නමුත් ඇත්තකතාව ගො මගේ ඉන්නා මගේ මසිනා මල්ලි කෙනෙක්ගේ තාත්ත කෙ ගොබි මහතෙක් තින් එයා හරි ආඩම්බොර ගොවි මහත්වරු චලක් සදැක රතිනේ ්‍රියඩම්බරකාරය මූුණත් ඒේජාන් විතයි ඉන්නෙත් හරි එයාල්ලාගේ කෑම බීමේ ගොල්ලො හදාගන්නේ මෙතැනි පෙන්නනම්කද ඒ ස්වාම්පෝෂිත බවහ ශස්්‍රීකත්තය තමයි මේ වී කරල්වලින් පෙන්නුම් කරන්න. එවගේම තමාපුතේ කඩු අටිින් අතින් අරගත්ත සිංහක්කින්නො පලාපෙති වටේට තියෙනවා. ජාතික ගොඩියතිටිය මෙතනත් තියෙනවා. ඇ මෙතනති කියන්නවා සිංහල ජාතිය නෙවේයොන්න. පදාපෙති වටේට තියෙන මැද සිංහයගෙන් පෙන්න්නන්නෙමොකක්ද? රටට හා විනයගරුක ජනය හැමෝම අපේ රටයි විනේගරුක ජනයැයි තමයි නියෝජනය වෙන්න කියන්න බලන්න මේ පලාපෙතිටේ වැටේ මැද ඉන්න සිංහගේ මොකද නිරුපනය වෙන්නේ වටේ මැද ඉන්න සිංහගේ ට්ටයි අපේ රට රටකිරමතක තියයාගන්න රටට හා විනයගරුක ජනයා එකන්නේ ගොල්ලු අනකූලුව හෙසරෙන්න ද පන්ති වෙලාල පුතාල තීචත් එ එක ඉන්නකොට වෙන වැඩ කරනවානට ඉන්න ඇතේ කතා කරනාන විනය ගරු කයිද නංග මල්ල ළඟට අරසෙල්ලන් කරඉන්නවාන න ගරුයිද. හෑන මේ වෙල්ලාවෙමකද කරන්න ඕනේ. න පුතාලා හොඳ විනයවත් දරුවෙක් විද්දිහට පාඩ මහගෙන ඉන්න ඕනේ. එහෙමනේ නේද. ඒ වින්න ගරු ක බව චටි කාල න්න තියාගන්න ඕන විශෂන් ඉ එකන ගන්න වෙලාවට ටීච චුට්ටා හක බල්ලාගන්නකං ඉද වෙන වැඩ කරනවාන එතන විනියක්ත් තියෙනවාද නෑ මතකතියාගෙන ඔන්ල්යින් ලස්ොලදි වැටියෙන්ම වැඩියෙන්ම ඉන්න ීජත් එක විනය ගරු දරු ඇයි ඒ ගොල්ලෝඇැබැ අප කැමරව්න් කරගෙනින් අප ඔක්කෝම කටිවලාක් නිින්නේ ඒ එක වෙනම කතාව කැබැයි යාලා යාලගේ ගෙදර නිදහස් පරිසරේ පඩංවලට හොඳාවදාානයෙන් ඉන්න විනයවත් දරු. මෙත දැබි කතාකරේමකද පලාපෙති වටේ මැදඉන්න සිංහාගෙන් පෙන්නන රටයි විනයගරුක ජනයයි. ඊනඟට ධර්ම ශක්ක්‍රරයෙන් පෙන්නුම් කරන්නේ ර්ම ධර්මයයි පෙන්නුම් කරන්නේ ඒවගේ මරයි හන්ඳ ඊරයි ඔන්න මේේද කාාල තිබා අනි පැත්තරගෙන ඉරයි හඳ යිර තියෙන්නේ උන්තර මදක තිය හෝම තියෙන්නේ හන්දයි ඊරයි කොමතියනෙ හන්දයි ඊරයි හන්දයි ඊරයි කියනවා හන්ද ඊර අපිට පුරුවරති ඒර හද කියන්න ොදේ හැබැයි තියනෙනම කොස්සෙල්ලම හන්ද ඊර මේ දෙකෙන් කියන්නේ සතාථනික පැවැත්ම ම කත කියන්නේ සධාතනක පැවැත්ම ඒන අපි ඒවගේ නිරූපණය වෙන දේවල් ලියමු බලන්ඩික්මනි ලියමු බලන්න සංකේත පහක් තියෙනවා මේ පහහි නිරූපනය මතකද කියල බලන්නලියන් වැරදනු අපි අයිියයාගම අමතක නොවෙන් ලියමුද ලිමු බලන් මම් බලාගෙන ඉන්නේ විනේ ගරුක මගේ පුතාල ධ්‍යයා ියපු නොලියපු හැමෝටම ලස්සිේෙන්ඩ අපිියමු තියනමගද පුන්කාලස මංකිවේ සෞභාග්‍ය පෙන්න්න උත්සවලදිී තබි භාවිතා කරනවාගර සෞභාග්‍ය හා පරිපූර්ණ බව තමයි රාජ්‍ය ලාංචනයේ පුන්කල්සයෙන් නිරූපණය වෙන්නේ ලියාගමු සෞභාග්‍ය හා පරිපූර්ණ බව කරල් දෙකෙ මංකව අපේ රටේ දේවල් අපිට ගණපු අපිට පෝෂණ වෙන දෙවල් අප රටේ මිහදා ගන්න වස්වම්පෝෂිත බවහා ශස්්‍රීකත්වය. අකුරුත් නිවැරතිවලියලා තියෙන්නෝ නේ. සවම්පෝෂිත බවහා. සත්වය ශත්වය වී කරල්ලලින් නිරූපණය කරලා කිව්වා ීට ආදරේ කියදාන මත් ආදරේ මගේ කිරිසක් පන්ට හබැයිද මගේ කිරිපුතා රටික අක්සන්ට ලියාගන්ඩ තොනමත්තක තියාගඩා තොනහිතේ ලියාගණ්ඩ වුණ හරින ඊළඟට අඩුව අතිංගත් පලාපිති වටය මැද සිටින සිංහයා දැම් පටලගන්නල් ජාති කොඩීන සිංහතක නෑ මේ සිංහයගේ නිරුපණය වන්නෙමහද රට්ටහා විනයගරුක ජනය වි ගරුක ජනය එවගේ මයි ධර්මශක්‍රයෙන් නිරූපණය වෙන්නේ ධර්මය ඉර හඳද තියනෙ හඳ ඉද හඳ ඉර හැමදාම තියෙනවානේ මොකදද පෙන්නුම් කරන්නේ සධාථනික පැවැත්ම සධාතනක පැවැත්ම නිරූපණය කරන වැර දින්නන් ලියාගන්න ඕන අපුරුවට පැන්සලෙක් කතුවෙන් ලිවෝත්තියම කැතවෙන අකුරු පැනෙල්ලියයනෙ නෑ චුටි පුතාලා පැරදුනොත් හොදටම කැතවයෙන අි බලන්න හා පිටුවට යමු මෙෙන දින්නවා අපට දැනගත් යුතු වැද ගත් දෙෙන මේ අපි දන්න ේරපි දැක ගාම කවද මේේ ජාතික ගේයේ නිර්මාත්‍රවරයා ආනන්ද සමර කෝන් මහතා බි මෙච්චල් වෙලා කතා කරහමේ රාජ ලාංචනය මේ වගේ තේරුම් ඇතුව නිර්මාණය කරේ කවුද මෙතුමාන් කවද.SM සනවීරත්න මහතා අමතක කරන්න එ පා ඇතුමාන්ගේ නම නමක් කෙට් කරලිවීමේ දී තිත තබනවා S

ජාතික කොඩිය ගන්න රාජ ලාංචනය ගැන ජාතික ගියය ගැන්න ජාතික ගිය නිර්මාතෘ ජානන්ද සමරකෝන් මහතා බව ඒගම රාජ්‍ය ලාංචනේ නිර්මාතුරු එ සෙනවිරත්න මහතා බව අපි කතා කරා. ඒන අපි එම අපේ රට ජීවත්ව වෙන ජාතිීන් ප්‍රධාන ජනවාර්ග මොනවද කියල බලා. ප්‍රද්ධහන ජනවාර්ග ඒ ගොල්ලන්ගේ ඇදුම්වල්ලින් අපිට හොයන්ඩ පුළුවන් ඒ ගොල්ල මොන්න ජාතියේ අයිද කියලා. පැදිරීද. ඒගොල්ල ඇඳදුම්වලින් ඔයන්න පුලුව ැපි දෙෙමු ඇඳුම්වලින් බලන්ඩ පුළුවන්ඒගොල්ලෝ මොන ජාතියේ අයද කියලා හරිද සිංහල අයනංනෙ අරය සිංහල ඇඳුම ඇඳගත්ත බෝරිච්චත්ත හැට්ට ඔස්සර ඇඳගත්ත ගැනු අය පිරිමය ඉන්නේ හරි වැදගත්තේ ඇඳුම බලමුද අපි යමෝ මේ අපේ රටේ ජීවත්වන කවද විවිධ ප්‍රධාන ජනවාර්ග ජනවාර්ග ලියලයි මුදස්සල්ලලා ලියගන්න බාන ඇතුමාත්ක් ෑලාලගේ ජනවර්ගටික ලියගම අපි ඉස්සලාම ඉන්න අ සිංහල සිංහල ඊළට පුදල් පේනවා ඇඳුම දහබල තම අපි හොයාන්න මේ කවද දෙමළ ජාතිකී දෙමල ජාතිකී ඉල්කර කවුද ඉන්නේ ඇඳුම දැක්ක ගම ඇඳුමින් තම අපි හොයා ගන්න අපි ඔක්කො අමනුෂ එක වගේ ඇඳුමෙන් අපි විජාතිය හඳුනගන්නවා මේ තමයි අපේ රටේ ජීවත්වෙන මුස්ලේම් ජාතිකී කරුයින භර්ගජාතික. භර්ගජාතිකින් ඒනන් ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රධහනජනවර්ග ප්‍රධනජනවර්ග ආවේනිකු ඇඳුම් පැළදුම් අනුව තමභි හොයා ගත්තේ. න ඉතල මගින් දක්වා ඇති ඒ ජාතීට අවනිකූ ඇඳුම් පැළඳම් නම් කරඩ කියලා කියන. නම් කරන්න කලින් බලඩ යමු දකිේ. මේ බලන්න මේ අපේ රටේ ජාතීන්ට ආවේනිකු විවිධ ඇඳුම් වර්ග. උතලම දකින්නේ. පිලංකාවේ වාසය කරන ප්‍රධානජන වර්ග. සි ලයන්න ධන්තජ විය යුතුයි වේගෙන් යනවා අපි ආයමත් බලමු හැබැත්තර සිංහල කරලීල තියෙන ලයන්න වැති ධන්තජ වෙන්න ඕනේ හ අපි මවාන්න මේ පේනවාද ට බෝරිච්චි හැට්ටය එවගේම ඔස්සරියක් ඇඳගත්ත සිංහල ගැනු ළමයෙක් එතර මෙතන ලයන්න වෙනස් ලයන්න වැරදි සිංහල ආරිය සිංහල ඇතුම ඇදගත්ත පිරිමි කෙනෙක් කුත්තින්නම් මේ සිංහල ජාතින්ගේ ඇඳුම ඊළඟට දෙන්න මේ දකින්නේ දෙමල්ල ජාතිකයින්ගේ ඇඳුම පුතල්ට පේන අලලෙ තිලක තියාගෙන මේන ඇද මල්මා මල්මාලයක් දාලා නේද මල්මාලයක් දාල එවගේම හැට්ටයක් ඇඳල ඉන්ඩියෙන්න් සාරියකින් සැරසීලා ඉන්න දෙමර ජාතික නැන්දගෙනෙ මා මකොහොමත වේටටිය ඇදල්ලා බැනියමක් ඇදල මෙමන බැනියමක් සුදු බැනියමක් කන් දෙන්නේ පැනියමක් ඇඳර නලලේ අලු ඉරි ඇඳලා ඉන්නේ. අපිය මුඊළඟට එන්න ඉන්නවා පෙරටේ ජීවත් එන තවත් ආදරණය ජාතියක් න මුස්ලිම් ජාතිකයෙන් කිය කියන්න තොප්පියක් පළඳනව ඒවගේ මෙයාගේ මේ ඇඳුමට සම්පූර්ණෙන් කියන්න මේ මාමලන්දින ජුබ්බාහ කියලා. ඒවගේම ඉජාහප් කියල කියන හිසරදාන මේ පලන්ද මේ හිසරදාන පැළඳුමට ඒවගේ මේ ඇඳගෙන ඉන්නේ හබායා කියන ඇඳුම. හබායා කියන ඇඳුම. එන ලකොඩු කරමු ද්බි බග! කරපටිය දාල කපාය ඇන්ඳල කොට්ටක කියන්නේ කලිසම ඇඳ ගත්ත මාම කනෙ. එවගේම බර්ග ජාතික නැන්ද කෙනෙක් ඉන්නා ගෞමක් ඇඳගෙන. නේද දෙැන්න අපේක් විද්‍යිය ඇදුම්, අපි ජාති බේදයක් නැතු අඳදිනවස්ථාතියනවා. නේද එවුනාට මේ තමයි ගොල හඳුනගන්න ඇලට නියමිතයාලගේ ඇඳු. යන් අපේ නිිබන්ධනයට අපි ගියම යාම ස ලාටෙල්லாம்.

එවගේම බෝරිච්චි අත්හැට්ටේ එතුරු මේ තියනෙ ඔසරිය තනෙ සිංහල ජාතියකින්ගේ ඇඳුම ජාතිකැන් ඔසරය කිය ති ඔොසරිය ශනිස මරබිෙන ඔස්සර තියෙන්නේ ඔසි ඔස්සරිය ඊළඟට බලමු යම අපි තලගේ ගනිිතය අපේ සමූහයට එකතු කරනු අපි සටහන්. එනඕන දෙමළ ජාතිකීන්ගේ තියෙනවා. නලලේ තිල්ලකය තියෙනවා. නලලෙ තිලකය ඔළුවේ මල් ගහලයි තියෙන් අපේ දේවි තිස්සර මල් ගහනවා. මල්. ගේ හැට් බෝරිච්චි හැට්ටය ඳන්න සිංහල ජාතියන්නේ මේගොල්ලෝ සාමන්‍යය නිකම්වෙන්න මේ වගේ අතක් තියෙන හැට්ටයක් කඳන්නේ ඒවගේම ඉන්දියානු සාරිය ඉන්ඩියානු සාහරිය

බැනියම ඒ වගේම මේ අඳන්නේ සරමක් නෙවෙයි ප්‍රද්ධකන්දීනයකට කියන මුක් කියරද වේටිය කියනයි කියන්නේ අන්දැක එක සක් අපේ බුතක්‍රී තිය සරම කිය සරම කියන්නේ නෑ දෙමන ජාතිකින් අඳන්නේ වේටිය වේටිය නිවැරදි නම් කරමු වේට්ටිය බලන්ක මැචික්ක එකක් සිද්ධ වේෙන මටි කතා කල්ලි වුුණම ැණස මැචික් එකක් ඕමැචික්ක එක ්‍රි කතාර යෙන මුස්ලිම් ජතිය ජති ජාතිකන් අඳන්න ඇඳම් යමුද අන්ඳන්න අන්ඳන්න නෙමේලියන්ට යමු මෙන්න පරද්දගන්න තැන ඉජාහප පලඳනාව ඇතුමට කියන හබායා කියලා මෙන්න මේ වචන තමයි අමත කරගන්නේ ඉජාහ පලඳනාව වගේම හබායා කියන ඇතුම ඔලුට දාන්නේ තොප්පිය සුදුපාට තොප්පියක් දානවා අපි මුස්ලිම් කඩවලට ගියාම මල දාලාලඉන්න පුතාල්ට අරි ලේසින් අදුරගන්න පුොලො ම ස්ලිම් ජතිික කිය තොප්පිය ම ඇදුමට කිය ෂෙට්ක දිගයින ඇඳ ් එකක අත්තහමදදිගයි ඒ ඇඳම ලැබි කියනවා ජුම්බා කියලා ජුම්බා කියලා කියනවා ජුම්බා නම් ඇඳුම තමයි ඇඳී පසල් එන ගැනු ලමයි ඇඳන්න පුතේ පර්දා කියන ඇතුම ලියගමු අපි පාසල් යන ගැහනු ළමයින් ගැහනු ළමයි අඳනවා වෙනස් අපේ සමාන්‍ය අපේ බල් අන්දිනට ෆෝර්ම එකට වඩා ඇඳුලම කත් කියන්නේ පර්දා කියලා කියනවා පර්ධාන ඇමැති ඇඳම පර්දා නැඇැති ඇඳුම ගැනු ළමයි පර්දාක් කියෙන ඇඳුම තමයියඳී පර්දා කියන ඇඳුම ලියාගම විශේෂෂ සටහන දියාගම සුදු පුතාල ඔක්කොම ැල න දකු කඇට නෑනෑ දැන්ක අප කැතට ලියන්න ෑ මතක හිටින්න ලස්සනටලි විලිවඩු ලියාගන්නවා ඔයා ඒ ලබ නම් ඒ ඇඳුම් ලකුණු කරනන මතක හිටිනා වැඩි අපි දැක්ක එහෙමනේද ඊළංග්‍රපියන්දන්නේ අපි ලියන්ට හදන්නේ භෝග ජාතිකයෙන් ටයි පටිය අපි ටයියකට කියන කාරපට්ටිය කියලා හාය හබාය කියල ලිපපුූ ගෑනු පුස්ලිම් ජාතික ගෑනු ළමයින්දින ඇඳම කාබාය පටලගන්නවා. හබායා කියන ගෑනු ළමයින්දින්න පුස්ලිම් ජාති ගැනු අයන්දින ඇඳුම කබාය කියලා කියන භර්ග ජාතික පිරිමෑ ගැඳුම. ඒවගේම කල්ලිසම ඇමයින්ගේ ලේසි මකතියාග ගොලුවන්ඳන්න ගෞ එගොල්ුවන්ඳන්නේ ගෞ්ම දැක්කද දැම් මතකද ඇ ඇතු සවන් චීච මට දැම් මතකයි මතකද මතකයි එන එඒයා පිටු පෙල්ල ගඩුුවු අනිත් පිටු පෙල්ල ගම්මු ක අපපී වෙනි ප්‍රශ්න හතර ගමුදීරී හැබැයි වේගෙන් අහන්ඩ පුළුවන් පාර්ත මහාගෙන හිටපු පුතාට එකයි මෑජික් එක පාඩම හොඳට අහගෙනහිට ූතාට වේගෙන් හදන්නට පුළුවන් නරක්ුවෝ විතරයි මැජි එකක හරියා කොබන් හරිග ඇතුස කීච මැජිකෙ හරිගේ ඕන්නන දැන්න්නම් ආදරය හිතේයේ දැන් ආදරය ගොඩක් හිතුනාකෝ එකන කිවේ ඔොන්දට පාඩම ආහගැන හිටියුත් ලේසි මතක තියාගන්න ශ්‍රී ලංකාවේ ජාතික ොඩිය කහ පැති සිං රූපේ මගේ නිරූපනයවෙන්නේ රජනාංජනයක පරලගන්නවා දැන් පටහා මිිය ගරු ජනයාගේ නෑම ැද ෙත ුක්තරෙත්. සිංහල ජාතිය නියෝජනය අි දන්න අධාර්මික බව පෙන්න එනෑ එපම් රාජලාංචනය ජාතික අභිමානය පෙන්නන් රතු පැහැති පසුබිමේ ශ්‍රී ලංකාවේ ජාතික හොඩියේ බෝපත් සතරමගේ නිරූපණය වන්නේ සත්තර බ්‍රහ්ම විහරණ ශ්‍රී ලංකාවේ ජාතික හොඩිය ඇති මුළුුවර්ණ ගණන වන්නේ ඔන්න දැන් හොඳ කතාව තැබිලී කොලයි තියෙනවා පරතුයි තහයි පට හත්ත රයිදැන් අරෙන මතකායට ලිවහිටක්ගල් කහා රත්තු තැම්බිලි කොල මතකන මුස්ලිම් හා දෙමල සහනකුත් ජාති නියෝජන වෙන වර්ණ දෙක ඔන්න වර්ණ ටික ශ්‍රී ලංකාවේ ජාති ොඩි රත්කු පැහැති පසුබි මේ සංකේතවත් කරනු ලබන්නේ කොඩියේ නිමවාහා ජාතිීනත්‍ර එක මුතු පෙන්නන්නේ කොඩේ වටේ තින කහපාඩ තීරුවෙන් සිංහල ජනය පෙන්න්නන්නේ කඩු අදක අතින්ගත් සිංහරූපේ එනත් ජාතික අභිමානය තමයි පෙන්නන්නේ ජා රත්තු පැහැති පසු බිමි රත්තු පැහැදි පසුබිමේෙන්. එන ගීළඟට කොබන්් ඔක්කොම හරිිය සත්තුටුයිද කොමොද මන් දිිනොත ඇග හොඳයිද? සන්තෝසයිනේ අන එක තමයි එකක් තමයි ජාතික කෝොඩිය රාජලාංචනය ජාතික ගිය ආනන්ද සමරකෝන් මහතා විසි නිර්මාණය කරේ. එතු අපි ඒ වගේම ජාත් විධ ජාතින්ගේ ඇඳුම් පැළඳු ජාදවෝ ලස්සන්ට සාකච්ඡා කර ඒවගේ මේ අස්වයෙන් හන ප්‍රශ්ණ වලට පිළිතුරු ොයා ගන්ඩ තරි ලෙසි. වෙන්න ප්‍රශ්ණය ඊ ළඟට ප්‍රශ්ණ කිහිපය පිළිතුරු ලියමෝ. තියෙන්නේ ශිෂත්ත විභාගයට පුතාලට ඒදෙන්නේ දෙමනි ප්‍රශ්නපත්‍රයේ පරිසරේ ප්‍රශ්නේදෙන් ඉරිගහන ප්‍රශ්න විදියට අන්නේ විදිහයටම පුතාලට මේ ප්‍රශ්න ටිකත් ටීච යමු කරලා තියෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා ඉරිගහන්න ැස ඉවරත් එ මැචික් ජාතික කොඩිය කොළ පැදිතීරුවේ නියෝජනය කරනු ලබන්නේ කවුරුන්ද කොළ පැදිතීරුව කවද එකද දෙකද දෙක මුස්ලිම් ජනයා සෑම නිසම ජාතති කොඩිය ඔසුරු ලබන අවස්ථාවින් කුමක්ද සෑම නිවසකම නිදහස්දිනයේේදී තම යස් අපිද වැදදි ක්‍රමත්දාන්න නිසා ඇවිදි රසවන්නේ අපි සිර සොස්නාද නෑ ශ්‍රීලංකා රාජලාංචනයේ සිංහයාගේ නිරූපණය වන්නේ මතගැන මංකිව ජාතික කොඩියේදී සිංහලජනයා හැබැයි පලාපෙදිී වටකර මැද සිටින සිං්හාගෙන් පෙන්නන්නේ රටහාවිනය ගරුක බව රාජනාංචනයේ සෞභාග්‍යහා පරිපූර්ණ සෞභාග්‍යයි පරිපූර්ණ බව සංකේතුවත් කරන්නේ පුන් කලසේ ඉරහදමක්ගේ හඳ ඉරතියෙන්නේ ගේ නිරූප්ණය වනි සධාතනික බව වී කරල්මගින් ස්ුවන්පෝෂිත බවහා ශස්්‍රී කත්වය ගැන. යමබ ඊළංග ප්‍රක්්ණ කිහිපේට පිරිතුරුලින් ඉර හන්ද යන දෙකෙෙන්ම මූර්තිිමත්වවෙන්නේ ඉරහඳ නෙමේතිය නහඳ මූර්තිිමත්වෙෙන්නේ සධාතනක පැවැත්ම. ශ්‍රී ලංකාවේ රාජනාාංජනයේ වී කරලිංක් සංකේතවත් වන්නේෙමකාදතා පොඩිකින්න අපේ පෝෂණ අපිට පෝෂ්ණය වෙන්න ුන දෙව ල් පිීමම තමයි හතාගන්න ස්වා පෝෂිත බා ශස්්‍රීය කත්තය උත්තරේම ඇවිල පේනවා සෞභාගහා පරිපපුරර්ණ බව පෙන්නුම් කරන්න පු ක ලසි. වාතින වක් නිරපණය වෙන්නේ නෑ. මෙම රූපය මංගේ නිරූපෙන වෙන ජාතිගේ නිර්මාචවරයා කවුරුන්ද. ආනන්ද කුමරස්වාමි කියරගහන්න නෑ? ආනන්ද සමරකෝන් මහතා. තැක්කද පටලාන්නද ඉරතිීන් හැටි. ශ්‍රී ලංකා ජාතික කොඩි අඩකුඹු කරන අවස්ථාවක් නොවන්නේ මෙන්න මේවමයි මරද්දන්නේ. නොවන්නේ රාජනායකේ මියගේ විටද අඩකුඹු කරනවා. දෙෙස්වවිෙ රජ නායකෙන් පිළිගන්නකොටක් අඩුකුපු කරලති නර? එතකොට තමයි ඔස්ස වන්නේ. ජාතික ශෝකදිනයකදී අඩ කුඹ කරනා නොවන්නේ උත්තරේ කැපෙන්දිිගහන්න නෑ. දෙස් විදශ රාජනායකයෙන් පිරිගැනීමේදී අපේ ජාතික කොඩිය ඉහලට ඔසවනු ලබනවා. අපි මොම දීනක ප්‍රශ්න කිහිපේට දැම් මොකොද දෙන්න ලේසි නේද දැන් ඔයා වරද්ද ගන්නවන රතුවනි හරි දෙන්න රතු පටි හර දෙෙන්. එකන්නේ පුතා හගෙන හිට්‍රපු ප්‍රමාණි හොයට ලෙසි. දෙමු හරි. අපි එන ඊළඟට මට පේනවා චැට්ට කර පුතාලා F එක ු එකත් අපේ සූම් ලිං කෙනුත් අපි දරුවන් සම්බන්ධ කරගෙන ඉන්නවා ලංකාවඋපුරා සිටින ඒ හැම්ම දරුවයෙක්ම උත්තර දෙනවා දොල් හට එක කියලනෙන ුතුබ එක ගඩක්කයි උත්තර දෙෙනවා එක ගුඩක්යි උතර දෙදවා ඔන්න අපේ පාඩ මේ සාර්ථකත්ව යයි මේ අපි මැන බලන්න දැක්ක ගම පිළතුරු ලියන්ඩ හිතෙනනේ එච්චරල දාසයට පමණයි दे पारक बनान ආම හට එන්න නිබන්දර ඇති අයට උත්තර ලියන ලන්ඳහාහයට කොදාා අතට කීද ඉච නිත්තරම කියන පාටම ොන්දයට හගෙන හිටියොක් අහන ප්‍රශ්න රුත්තර දෙන්න ලේසි එතකට විභාගා මාරුවෙන්නේ ඉවර කරුපය ඇතුවසවන් මෙහම නෙමෙහි දොයි මත එෙනාද නෑනනේ හරි දුුත්තර දැනගත්තව සන්තෝසිෙලෙන ඉද න්ට දිය හිතන්න වන්නේ මේ බලන් ශ්‍රී ලංකාවේ ජාතික ගොඩිය කිව්වා ශ්‍රී ලංකාවේ ජාතිගීය ගයි අකරන අවස්ථාවේද අප ඉන්නන කොහොමද සිටිය යුත්තේ සීරුවෙන මෙම රූපය සිටින පුද්ගලයක් කිනම් ජාතික ද්ද ඇඳගෙන ඉන්න මොකක්දමේ වේටටිය නළලේ අලුවරින් ඉඩතුුණා කෞදම දෙමල ජාතිකයක් සිංහල ජාතික පිරිමියයඇගේ ජාතික ඇඳුම හඳුුවන තවත් නමක් වන්නේමින් කුමද වේට්ිය ජුම්බා ආරය සිංහල ඇඳුම වෙේට්ටිය කැන දෙමර ජාතිකින්ගේ නේද අඳන්න ඇඳුමන එතකොට ජුම්බා කියලාකිවේ මුස්ලිම් ජතිකීන්ගේ ආරිය සිංහල ඇඳුම තමයි සිංහල ජාතිකීන්ගේ පිරිමිිය අය අඳන ඇඳුමවෙන් හබාහයා නමින් මංකිව කබාඇතික පටලගණ්ඩ බැගෙන හබායාන් නම් ඇඳුම සහ හිසර රිජාහප් පලඳනාව ඉජාහප් පලඳනාව පලඳන ජාතිීන් වර්ගේ වන්නේ මුස්ලීම් ජාතික කාන්තාවන් මුස්ලිම් ජාතික කාන්තාවන් අපි යමු හරි දෙමු ළඟ පිටුවට ලියමෝ පිළිතුරු තිගේ ඇඳුම පමණක් නිවැරදිය දක්වා ඇති පිළිතුර වන්නේ. කමිසය කබාය ජුම්බා ජුම්බ අඳින්නේ මුස්ලිම් ජාතිකන් එන වැරදි කලිසම කමිසය කබාය මංකමේරපට රි කරපටි ඔසරී අඳන්න නෑන එන නිවැරදි පිළිතුර දෙක දෙක ඒ දාහත්වවෙනි ප්‍රශ්නය දහට මෙම රූපයෙන් දැක්වෙනන කාන්තාවක්කි නම් ජාතිකයෙක්ද ඔසරිියයක් ඇඳල තියනෙ බෝරිච්චි අත්ත සිංහල ජාතික කාන්තාව. දෙමළ ජාතික කාන්තාවට ආමේනිකූ ලක්ෂණයක් වන්න යරෝපී ඇඳුම් අඳිනාද බෝරිච්ච ඇතයදූ හැට්ටක් අඳනවාද. නෑ නලලේ තිලකයක් හාහිසේ මල් ගවසනවා. පරර්ධා නැමති ඇඳදුු භාවිතා කර අපි විශෂ සටහන තිබා මුස්ලිම් ජාතික පාසල්ලයන ගැහැනුලමුන්. මුස්ලිම් ජාතික පාසල්ලන ගැහැනුලමුන්. අපිදේ මුහරි දැක්කද. ඒනම් ඊළංගට දි එන්නේ ශිෂත්ව වීබාගේදී. අයය ලක්කලට ආපුු ප්‍රශ්න පුතරට පුළුවන්ද බලමුද. මේ අද . දෙදක් සුසි අතර එකයි එක ජනවාරි පළමුවෙනිද. අපි කතා කරපු ශ්‍රීලාංකිකයව විදියට අපි හැමෝටම් වැදගත් පඩමේ ශිෂත විභාගේටපු ගැටලු දැන් මට පුළුවන්. එදගත්මදේ තමයි දදාශි තුනෙතාවක් එන අබිලියමුද ම පෙන්න්න ඔක්කෝම ප්‍රශ්න අබිදාාල තියෙනවා තීච ැමෙන් නිබන්ධනය අවසංකොටස නිසා ප්‍රශ්න පහහි දාලතිී තව තියෙනවා ප්‍රශ්න ව මේ පහට බාලන්න වරදදන්න නැතුව පි හරිකමු. එදා ලියව අයිියලා කළ මුහුණ දුනු ශිෂත විභාගේ ප්‍රශ්නවලට මේ අදධ පුතාට උත්තර හරියටම ඔයන්න්න පුළුවන්ත බලා ්‍රී ංකා රාජලාංචනයේ සෞභාග්‍ය මූර්තිමත්වීම සඳහායොදා ඇති සංකේතයකි සෞභාග්‍ය පෙන්න්නන්නේෙ මොන සලකනෙන්ද ෆොන් කාලසි උන් කලසි රාජලාංචනේ ඊලංඟට ජාතික ගීය ගායනා කරන විට පැවැත්විය යුතු නිවැරදි ීරියව්වක් නොවන්නේ නොවන්නේ ඔන්න වරදින තැන සිරුවෙන් ඉන්න ඕන පහසුවෙන් ඉන්නන්නේ නෑ ශරි රි ජුව බා ගන්න ඕන දස්වහදින්නේ නැවිවෘත කරගින් එහන පිළිතුර පහසුවෙන් සිටීම දෙමුහරි ඊළඟට දෙදස් දහ නමය රාජනාංචනය ඇති සංකීතවලට අයත් නොවන්නේ ධර්මචාක්‍රයක් තියෙන පුන්කාලසත් තියෙනවා පලාපෙතිත් තියෙන පොල්මල ො සහරයි පුන්කල්සර පොල්මලගි හිතනවා ඒකයි වරත් ගන්න කලස නිසාක් පොල් හල නෙවී. ජාති ගොඩි රතු පැහැදිමීමේ දස් විසියකේ ප්‍රශ්නයක් ජාති ගොඩි රතු පැති පසුබි මේ සංගේතවත් කරන්නේ ජාතික අභිමානය ජාතිීන අතරක් මමුත්තු බවපෙන්නන්නේකාපට තීර වටේ තියනෙන විධ ජාතින නියෝජනය කරන්න කොල්ල හතැ බිලි ඉරමක්ගේ. මෙන්නගේ අවුරද්ධි ප්‍රශ්නපත්‍රයට අපහපු ප්‍රශ්ණයක් බලන්ද රාජ්‍යනාංචනේ වී කරල්ුවලින් නිරූපණය කරන්නේ. සෞභාග්‍ය පරිපූර්ණ බව ස්ුවම්පෝෂිත බවහා ශශ්‍රීකත්වය සද්ධාතනික බැවැත්ම වීකරල් වලින් මංකිවේ අපේ දේවල් අපිට අපි පෝෂිණ වෙන දේවල් අපිම අපිම වවාගන්න ස්වම්පෝෂිත බවහා ශශ්‍රීකත්වය. බලන්න ශිෂත විභාග්‍යපු ඔක්කොම ප්‍රශ්නවලට හරිට මුත්‍ර ඩීපොය නැගරින්. එකක් අතු වරදින්න බෑ. ඔක්කොම හරියි එයලටයි මේ දෙන්න හදන්නේ ඒ කියැනෙ හොඳ සාර්ථක වහගෙන හිතපු බබාලයි. එයලටයි මේ විනසෞන්ඩ එක දෙන්නේ ටීච පුතාලට. තියන්නේම තමන් කර වැඩි හරීටම කරන ඇයටයි. එම නේද. ඒනං ජනවාරි පලවෙනිද. දෙදා සිුසිහත්තර ජනවාරි පලවෙනි දා ඔන්න ටීච ජීවි. දෞර වසර රාම වැඩියෙන්ම කරන්න පුතාලත්තක්ක සම්මාච සහ පුතාලතෙක්ක දේශන පවත් නයිති. අද සේදී පුතාලට පොරන්දුනා වගේම ටීච යාල කියී පුයිදේයටම රතු පර්සාරයක් ගත්ත. හරිද හතු රය ගත්ත පුතා කියී යි දේන ඇඳගෙනාව ොൾ සතුර ද . සද ඒ මා තතුර මරත් ර පුතා හොදර කියනද හගෙනනීට ඔයාගේ සාර්ථකත්ය වැටනු හරිවලින් പේන. එමන? ඒ මට කියන්නක මේ කතාව අපි මොන රටේද ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ශ්‍රීලංකාව කියන්නේ කාආගද රට අපේ රට මගේ රට ඒමනේද දියගම් බාන හදදොතට අත් දෙක්කම මගේ රටට මං ආදරෙද ආදරේ ඉල්ලීමක් කරන්නද උතාලා ලොකවෙන්න ලොකවෙලා උගත් මිනිස්සුවෙන්න හැබැයි මගේ රට්ටේ ජීවත්වන, මගේ රටට වැඩ කරන සේවය කරන හොඳ නිල්ලතාාරීන්න්න නිලධාරීණයන් වන්න. රට දාලා යන්න දැනුම හොයාගෙනන්න. පැදිරිද. දැනුම හොයාගෙන එන්න අපේ රට වන්නුවෙන් අපිට පුළුවන් පුංචිකාලේන්දාම්ම ටොපිකොලයක්වත් පත්සරේ විසිකරන්නේ නැතුව පත්සරේ ආරක්ෂා කරගණමි මගේ රට සතාසිවපාව ගහ කොලවගේම මාත් එක ජීවත්වෙන අනෙක් ජාතින් එෙක්ක මගේ යාළුවන් එෙක්ක, ආදරයෙන් ජීවත් එන්න එනම් පාර්ථනා කරනවා මගේ පුතාලට ලැබුවූ දෙදස් විසිහතර අලුත් අවුරුද්ද මගේ පුතාල හොඳ ලමයි වන ලස්සම ලස්සන අවුරුද්දක් වේවා කිය.ඒගේම ප්‍රර්ථනා කරනවා මගේ රක්ටට ආදරය කරන ලස්ස නාදරණීය දරු පරපුරක් මගේ රටට අනාගතයේදී හිමිවේවා වාසනාවේවා කියල දෙදස් විසිහතර ජනවාරි පළමුහෙනක් ගත මෙහෙම තියාගෙන මහගෙන මේරට්ට මගේ රට මායිපදුනරට ඇදෙන වැදන රට මගේම මවුරට ඊරටට මකිරට මායිපදුනරට ඇදින වෙඩිනරට මගේ සාරුපස්ස පොළවෙන් වෙෙහිබිඳු අහා සරුපසපුොලොුවින් පැතිබිලු පපසින් මිනිකැට මුතු ඇට මගේසිරීලක ඇත රටට මගේ රට මා ඉපදුන්නරට ඇැදන වැදෙන රට මගේ ම මහු රට රටට මගේරට මායිපදුනරට හැදින වැඩින රට මගේ ගේ සිරිී ලක්ක ගැන ලොවට කියමි මම සුරපුරයක් වෙන ලොවේමිරනිී නෙත නරට මගේ රට මා ඉ්පදුනරට ඇතෙන වැඩෙන රට මගේ මමවු රටට මගේ රැට මාවිපදුුල්න්න රට හැදෙන වැදන රට මගේ මමවූරට.